එනිද වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි දකුණු ඩොනෙට්ස් කලාපයේ රුසියානු බටයන් විසින් නෝවා මයිකෝලයිකා නගරය සම්පූර්ණයෙන් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. දින දෙකක් තුර සිදු කරන ලද සාර්ථක ප්‍රහාර මාලාවකින් මෙම නගරය අත්කර ගැනීමට සමත් වුණා කියලා තමයි රුසියානු බටයන් විසින් දර්ශන මුදාහැරමින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. Да. ඔබ දන්නවා යුක්‍රේනයේ පසුගියදා යුදාධාර පැකේජයක් ඇමරිකාව විසින් සම්මත කරනු ලැබුවා. කොහොම වුණත් නව ඇමරිකානු ආධාර පැකේජයේ යුක්‍රේනයට ලඟා වීමට පෙර රුසියානු බටයන් විසින් අතිරේක බට කණ්ඩායම් රැසක් යොදා ගනිමින් මේ වන විට නව මෙහෙයුමක් ඩොනෙට්ස් කලාපය ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම රුසියාවට මේ මොහොත වන විට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍යම ඉලක්කය තමයි චසිව්‍යා නගරය අත්කර ගැනීම. මීට ප්‍රධාන හේතුව තමයි චසිව්‍යා නගරය රුසියාව අත්කර ගැනීමත් සමග ඩොනෙට්ස් කලාපයේ තවත් ප්‍රධාන නගරයක් යුක්‍රේනයට අහිමි වෙනවා වගේම කලාපයේ ප්‍රධාන සැපයුම් මාර්ග යුක්‍රේනයට අහිමි වීමට නියමිතයි. මේ නිසාවෙන් අතිරේක රුසියානු බට කණ්ඩායම් රැස චසිව්‍යා මෙහෙයුම් වෙත යොමු කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊයේ දිනේ වන විට චසිව්‍යා නගරයේ නැගෙනහිර නගර සීමාවට මීටර 500ක් දක්වා ආසන්නයට පැමිණීමට සමත් වුණු රුසියානු බටයන් අද දිනේ වන විට අතිරේක රුසියානු බට කණ්ඩායම් පැමිණීමත් සමග දැවන්ත ප්‍රහාර යුක්‍රේන බටයන් වෙත එල්ල කරමින් දිශාවන් තුනකින් චසිව්‍යා නගරයට ආසන්න වෙලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ පිළිබඳ අදහස් දක්වමින් යුදාත් දිනේ පිළිබඳ ජාත්‍යන්තර ආයතනය තොරතුරු හෙළි කරලා තිබෙන්නේ යුක්‍රේනයට අමරිකානු යුදාධාර පැමිණීමට පෙර චසිව්‍යා නගරය අල්ලා ගැනීමට රුසියානු බටයන් විසින් මහා පරිමාණ ප්‍රහාරයක් මෙහෙයවමින් පවතිනවා කියලයි. ඊළඟ අප්ඩේට් එක තමයි මේ වන විට ඩොනෙට්ස් කලාපයේ මරින්කා නගරයට වයඹ දෙසින් රුසියානු ප්‍රහාර වර්ධනය කරමින් පවතිනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. ඊයේ දිනේදී කලාපයේ යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද පොකුරු බෝම්බ ප්‍රහාර මාලාවකින් පසු යුක්‍රේනය විසින් හෙරහිවිකා නගරයේ බටහිර කලාපය දක්වා පසුබැස්වීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. මේත් සමග කිලෝමීටර 2ක් දිගති බිම්තිරුවක් ඔස්සේ හෙරහිවිකා නගරයේ නැගෙනහිර කලාපය අත්කර ගැනීමට රුසියානු බටයන් සමත් වුණා කියලා තමයි හෙළි කරලා තිබෙන්නේ. හෙරහිවිකා නගරය තුළ සිට යුක්‍රේනය විසින් යම් ප්‍රතිරෝධයක් දැක්වීම උත්සාහ කරත් රුසියානු ගුවන් ප්‍රහාර මගින් නගරය තුළ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක වෙත අඛණ්ඩව පහර දෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.